මැනික නැන්දා YouTube cooking channel එකට ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මම ඉතින් අද ඔයාලට හදලා පෙන්වන්න ගෙනාවේ සොසේජ් බන්. පුංචි ළමයි ඉතාමත් ආසයි සොසේජ් බන් වලට. ඉතින් මගේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියන්නේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. ඊළඟට පෙන්වන bell icon එකත් click කරන්න. all කියන button එකත් click කරන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය වෙනවා පාන් පිටි 250ක් මද රස්නේ කිරි මිලිලීටර් 100ක් අවශ්‍ය වෙනවා බිත්තරයක් අවශ්‍ය වෙනවා ඊස්ට් අවශ්‍ය වෙනවා සීනි ලුණු බටර් අවශ්‍ය වෙනවා බටර් හරි මාජරින් හරි ගන්න පුළුවන් සොසේජස් අවශ්‍ය වෙනවා ඒ වගේම අපිට තල ඇට ටිකක් අවශ්‍ය වෙනවා ඒ වගේම අපිට තව බිත්තර කහමදයක් අවශ්‍ය වෙනවා ඉතින් අපි මුලින්ම කරන්නේ මේ මද රසනේ කිරි ටිකට අපි ගත්ත ඊස්ට් ටික එකතු කරනවා ඊළඟට ඒකට සීනි ටිකත් එහෙමම දානවා සීනි තේ හැඳි තුනක් වගේ දැම්මේ ඊස්ට් තේ හැඳි එකමාරක් ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරලා විනාඩි 10ක් පිපෙන්න තියා තියනවා අපි මේකට ගන්න කිරි සාමාන්‍යයෙන් පුංචි ළමෙක් බොන සයිස් එකකට තමයි කිරි රසණෙන් ගන්නෙ. කිරි රසණෙන් ගන්නෙ අපිට ඊස්ට් එක ඉක්මනට ඇක්ටිව් කරගන්න ඕනේ. තමයි බලන්න ඊස්ට් එක හොඳට විනාඩි 10කට පස්සේ පිපිලා තියෙනවා. අපි දැන් පිටි මෝලිය අනා ගන්න හදන්නේ. මම මේ පිපුණු ඊස්ට් එකයි ඒ කිරි මිශ්‍රණය පිටි එකට දානවා. දාලා අපි එකට අවශ්‍ය අනිද්‍රව්‍ය ටිකත් එකතු කරනවා. මම අපි ගත්ත බිත්තරය මම දිය කරගත්ත මාජරින් ටික එකතු කරගන්නවා. මාජරින් ග්‍රෑම් 25ක් තමයි ගත්තේ පිටි 250ට. ලුණු වලින් තේ හැඳි භාගයක් වගේ දාගන්නේ. ඊට පස්සේ අපි මේ ටික හොඳට මිශ්‍ර කරනවා. අපි මේ පිටි මෝලිය ටිකක් ඇලෙන ගතියක් තියෙනවා. ඒ වුණාට අපිට ඒක හොඳින් පිටි මෝලිය අත් ගන්නකොට ඇලෙන ගතිය නැතුව යනවා. අපි ගොඩක් වියලි පිටි මෝලියක් නෙවෙයි හොඳ soft පිටි මෝලියක් අනාගන්න. මෙන්න මේ වගේ පිටි අතේ ඇලෙන ගතියක් තියෙනවා නම් පාන් පිටි පොඩ්ඩක් ඉහින්න පුළුවන් මේ වගේ. ඉහලා අපි විනාඩි 15ක් විතර හොඳට මේක අත් ගහනවා. අන්තිම වෙනකොට මේ වගේ වටේට පිටි මෝලිය රවුන්ඩ් කර කර හදන්න ඕනි. මෙන්න මේ විදිහට වටේ වටේ පිටි ටික අරගෙන මැද්දට එකතු කරන්න ඕනි. මේ වගේ හොඳට පාන් පිටි මෝලිය හදා ගන්න ඕනි. දැන් පිටි මෝලිය මම අත් ගහගෙන ඉවරයි. දැන් අපි ගත්ත මේ වගේ වීදුරු බෝල් එකට ඔලිව් තෙල් හරි අපිට ළඟ තියෙන තෙල් ඕනම තෙල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. එළවලු තෙල් හරි ඔලිව් තෙල් හරි නැත්නම් පිරිසිදු පොල් තෙල් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ බෝල් එකට ජාලා පිටි මෝලිය උඩිනුත් තෙල් සුට්ටක් තවර ගන්නවා වේලන නිසා පිටි මෝලිය. මේ පිටි මෝලිය ඩබල් සයිස් වෙන මේ වගේ පොල් තින් එකකින් වහලා තියෙනවා. මේ දැන් ඩබල් සයිස් වෙලා තියෙන්නේ මේ පිටි මෝලිය. මම දැන් මේකේ සොසේජ් බන් ටික හදා ගන්න යන්නේ මේ වගේ අත් ගහලා ඒකේ තියෙන හුලන් ටික අයින් කරනවා. ඊට පස්සේ පැන්ටි ටොප් එකට මේ වගේ පිටි චූට්ටක් දාලා මේක අපි කොටස් 6කට මම කපා ගන්නවා. අපිට මේකෙන් කුඩා සොසේජ් බන්නම් 12ක් විතර හදා ගන්න පුළුවන්. ලොකු සොසේජ් ගන්නවා නම් 6ක් වගේ තමයි හදා ගන්න පුළුවන්. මේ විදිහට හතරස් විදිහට මේ පිටි මෝලිය හදාගෙන මම මේ දැන් දෙකට කපලා ඒක සමාන කොටස් 6කට කපනවා.
මේ වගේ කොටස් 6කට දැම්මන් කපාගෙන ඒ කපාගත්ත පටි වලට දෙකට කපා ගන්නවා. කපාගෙන මම මේ ගත්තේ කුඩා සොසේජ් ඉඳ මට සොසේජ් 12ක් අදා ගන්න පුළුවන්. ඒ නිසා සොසේජ් එක වගේ 3 ගුණයක් දිගට මේ පටිය ගන්න ඕනි. මෙන්න මේ විදිහට තමයි සොසේජ් පන් එක හදන්න. අපි සොසේජ් එක වටේ පිටි වලින් කපාගත්ත පටිය ඔතා ගන්න මෙන්න මේ විදිහට. අපි ඒක පරිස්සමට ඔතා ගන්න ඕනේ, නැත්නම් බේක් වෙනකොට අන්තිමට ඔතන කොටස ගැලවෙන්න ඉඩ තියෙන නිසා අපි මේ වගේ මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් අන්තිම කොටස තද කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. මම නැවතත් එක එකක් හදලා පෙන්නන්නම්. මුලින්ම ඔතන කොටසත් පිටි වලින් මේ විදිහට තද වෙන්න ඕනේ. ඉතාමත් පහසුවෙන් අපිට සොසේජ් බන් මේ විදිහට ගෙදර හදා ගන්න පුළුවන්. පුංචි ළමයින්ගේ බර්ත්ඩේ පාටි ඒ වගේ වලට ඕන දෙයකට මේ සොසේජ් බන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මම නම් අවන් එකේ තැටියටම තමයි බේක් කරන්න දාන්නේ සොසේජ් ටික. ඉතින් මේ වගේ තෙල් කඩදාසියක් මම ඒ වගේ මම තැටි යටට තෙල් ටිකුත් දාගත්තා තෙල් කඩදාසි දාන්න කලින්. ඉතින් මේ වගේ හදාගෙන මෙන්න මේ විදිහටම අපි ඒක පිළිවෙලට තියලා නැවතත් මේ විදිහට වහලා පැය භාගයක් තියෙනවා නැවත ටිකක් පිපෙන්න. ඊට පස්සේ මේ පැය භාගයට පස්සේ තමයි මේ විදිහට දැන් පෙන්නන්න අපිට තියෙන්නේ. ඊළඟට මම කරන්නේ අපි තියාගත්ත බිත්තර කහමදේ මේ විදිහට හැම සොසේජ් එකකම බිත්තර කහමදේ මේ තවරනම එතකොට තමයි අපිට ලස්සනට අන්වන් පාටට සොසේජ් එක බේක් වෙලා. ඊට පස්සේ අපි ඊට පස්සේ මම ගත්ත තල ඇට ටිකත් මේ වගේ උඩින් ඉහ ගන්නවා. අපි දැන් අවන් එක සෙල්සියස් අංශක 175ට විනාඩි 10ක් ප්‍රී හීට් කරගෙන තියෙන්නේ මේ වෙනකොට. අපි 175ට සෙල්සියස් විනාඩි 20ක් විතර මේක බේක් කරගන්නවා. විනාඩි 20ක් හෝ විනාඩි 15ක් සමහරක් විතර ඇති වෙන්න පුළුවන්. ඒ අවන් එකෙන් අවන් එකට රස්නය තියෙන විදිහ තමයි ඒක අපි කල්පනාවෙන් බලන්න ඕනි. දැන් මම මේ විනාඩි 20ක් බේක් කරගෙන ඉතින් මගේ සොසේජ් බන් ටික දැන් හදලා ඉවරයි. මේ වගේ කූලින් ටැක් එක ඊට පස්සේ මම මේක තියන පොඩ්ඩක් නිවෙන්න. ඉතින් ඔයාලත් මේ විදිහට සොසේජ් බන් ගෙදර හදලා බලන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකේ දික්වන්න. ඒ වගේම නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට බුදු සරණයි.